ස්කාරවේවා බුදුරුවනට සැමදා බුදහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම්සාරනයමි. නමස්කාරවේවා සංගරුවනට සෙමදාමහා සංග සරනයාමි, නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන, සාරණයාමී සාදුු සාදු ඒ භහග්‍යෙවත් වෝ අරහත්තෝ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි නිර්මල ශ්‍රී සද්ධර්මය මැනවින් කියාදුන් අපගේ පරමපූජනීය ගුරුදේවෝත්තම පවත් ලොකුසාවීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාසාදුුසා පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ. අපි නිවන දෙයක් බුදුරධර්මය තුළින් ප්‍රකාශ වෙන්නේ ඇවුලනු සිත් නිවා සනසාලන්න පුළුවන් කුමකටද අපේ සිත් නිවා සනසාලන්න පුළුවන් කුමකට ද බුදුරජාණන් වහසේගේ ධර්මයට අයි. අපේ සිත් නිවා සනසාලන්න නං බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතය තුළ අපි පුරදු කරන්න ඔන. බුදුරජාණන් වහසේගේ ධර්මය අපි පුරුදු කරල නැතිවුුණොත් අපගේ මෙලොව ජීවිතයේ තුළත් නොේ පවතින දුක්පීඩාවන්ගේ පරලොව ජීවිතයේ තියෙන දුක්පීඩාවන්ගෙත් ඒවගේම සසරේ තියෙන දුක්පීඩාවන්ගෙනුත් අපිට නිදහස්සන්න හම්බෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු දෙනාට පුරුදු කරන්න අවසාාවක් ලැබෙන්නේ නෑ ඒක ලැබෙන්නේ තියන කෙනාට නුවන තියෙන කෙනාට දෙැන් හෝගොල්ලෝ දැන් ඔන්න බණහන්න අව දැම් මෙතන හුස්ම හුස්මටික ගියොත්. ඉවරයින්න බනහල වෙන පුළුවන්ද බැරිද. පුල්ුවන් මිනිස්සු මැරෙන හැටි. ඉපදුණු සත්වයයාගේ ආවස කෙලවර වෙන හැටි අපට හිතාගන්න පුළුවන්ද හිතාගන්න පෑ. සමහරු උනහැදිල මැරෙනෝ. එම වෙන්න ඇද්ද වන්නවා. සමහරක්ජන්වෙලා මැරෙන. සමහරුන්ට හුස්මගන්න බැරුව මැරෙනෝ. සමහර නොේ ලිඩරෝග හටගෙන මැරෙනෝ අපිට වෙන්න බැරිද පුළුවන්. අපි එතකොට මේ මොනහරි දෙයකින් මැරුුණොත් අපි කවරුත්. අපිට මොකද වෙන්නේ. නැවතත් මේ විඳින්නේ යම්දුකක්ද මේක ලක්ෂ කෝටිගානකින් වැඩි වෙලා මේ දුකපිට නැවතත් විඳින්න සිද්ධ වෙනවා. උපදිනතාක් මේ විඳින්න දුක්කම් කටලු විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ දුක්කම් කටලු කීඩා. කායිීඩා මානසිඩ කායික තැවීම මානසික ැ නොේ දුක් දම් නස් වලට භාජනය වීම මේ ජීවිත අප ඒවට භාජනයවීමට අපි ලක්වෙනවද නැද්ද මේ කියන කායික දුක් මානසි දු කායක පීඩා යි මානසික පීඩායන් අප මේ ජීවි නොෙක් වර පත්වෙනවාද නැද්ද පත්වෙනවා එතකොට නොේ දුක් පීඩාවන් වලට පත්වීම කවත් අවසාන වන්න ට අනිදද ලබන සෞ ඉර ලබන අගහරුවාද සෙනසුරු සතුට හරයිද. රාහු සතුටනත් පූජාව හරයිද න. මේ දුක්පීඩ ඉවරවෙන්නේ කවදාද යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධරමය වබෝධ කරගන්නක බදුරජධර්මය අවබෝධ කන? මේ ජීවිතේ දුකක් මේ ජීවිතයේ ආයායමත් දුක පවතින්නේ හේතුවක් තියෙන නිසා මේ හේතුව නැතිකලොත් ඒ දුක නැතිවෙනවා ඊළඟෙට මේ සඳහා දුකෙන් නිදහස් වෙන්න නම් මාර්ගයක් තියෙනවා කියලා අවබෝධ කර ගැනීමෙන් තමයි අවබෝධ කල්ල තන්හාාව යම් දවසක සම්පූර්ණයම මුළුමනින් මේ සිතින් දුරුවනොත්. අන එදාට අපේ දුක කෙලවර වෙනවා නැත්තං. මේ දුක කෙලවර වෙන්නේ නෑ. එත බුදුරජාණන් වහසේ ධර්මය දේශනා කළේ අපේ දුක අවසන්කර ගැනීම පිණිසයි දුක නිමාකිරීම පිණිසයි. බුදුරජාණ වහන්සේ දහම ධර්මය දේශනා කලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය උන්වහන්සේ ඒ අවබෝධ කළ ධර්මය දේශනා කලානේ ඒ දේශනා කළ ධර්මය ඉතාම පාසුවන් අවබෝධ කරපය කත්ත විශාල කැපකිරීම කළ අවබෝධ කරය කත්ද විශාල කැපකිරීමක් අපට හිතිං හිතන්නුවත් බැරි කැපකිරීමක් කරලයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කළේ නමු සාමාන්‍ය කෙනාට ඒක එච්චර වටිනාකමක් තේරෙනවද සාමාන්‍යයටටි නේව නෙවේ මොනවද සාමාන්‍ය ධර්මය ධර්න්න තයට වලින්ම කක්ද කේන්දර ශෝක වටිනොන ගඩා සුබනකඇත් සුබනිමිති නේද අ කිසිී වැඩ කරන ද චෙරිණනාටිකෑලි නේද? වැටගන්නනද සසිදු කෑලි බුද්ධිමත් කෙනෙකුට විතරයි වටින් අනේ බුදුෙනෙක් බුද්ධත්වයට පත් පිණිසක් සාරා සංකය කල්ප ලක්ස ගණනක් පෙරුන්දම් පුරා නේද සම්බුදු බවට පත්වෙලා මේ ධර්මය කිව්වේ කියලා තේරුම් ගන්නේ ඉතාම සුල්ලු පිරිසක් තේරුම්ගත් එෙක්නට විතර විඳවන්න විඳවිල්ලෙක් නිදහසන පුළුවන්. දැ මේ ලෝක ඉන්න මිනිස්සුන්ගේ දුක මේ මිනිසුන්ගේ ජීවිතවල දුක බේරෙනෝ ජීවිත දාඩිය බේරෙන යම්සේද දුක හොඳට අවුරස්නය වෙලාවක පාර්ගයොත්මකද වෙන්නේ මුළු සරීරයම දාඩිය බේරෙන වන්නේ ඒ වගේ තමයි මේ ලෝකයේ උපන් සත්වයාගේ ජීවිත තුළින් දු දුක බේරෙනවා හැබැයි දුක බේරෙද්දි දුකට අපි සරයෙන් දිය දහඩිය ගලන ගල ොච්චර සර ගඳ ගැහුවත්. ආස නැද්ද සරයට ආසයිද නැද්ද නෑ ආසයි. ඇත්තන් ඔච්ච සෙන් පවුර ගයිදඒ ඔච්චර නියපුතු පාට කරයිද ඒ උච්චර කොන්ඩ විලාහිතා දායිද ඒ ඔච්චර ඇඳු විලා හිතා දයි දස නැත්තම්. දාඩිය බේරයා ගඳ ගන පැත්ත පලාති ලංවවෙන්න බැරිතරම මේ සරය ගඳ හනු ඒ සරීරයට ආසයි. ඒවගේ තමයි ජීවිතය පුරා දන්නා දවසේ ට විඳවිල්ලක් මයි තියෙන්නේ. කායිකෝ විඳවිල්ලක් බොරු දැත්තද මට විතරත් දන්න ඇන මේ ගොල්ලු අමුතුමනිකං විශේෂ පිරි සඳ දන්න කවුද. උපන්න දවසිඳන් අපේ ජීවිතයෙන් දුක බේරෙනවද නැද්ද. දුක බේරනවා. නමුත් දුක බේරුනා කියලා දුක නිදහසි නැබ කැමතිද. නෑ බදාගන්න අනේ මගේ මෙයා අරයා? ගේ ඉඩකඩ මගේ පෝල් ගස් මගේ වැටකඩුලු මගේකාබඩ් එක මගේ ඇඳු මගේ රත්තරම් වඩුනේ බදාගන්න දුකම බදාගෙන දුක්විඳවිඳා දුකඩම කද කරන්නේ දුකම වැලඳගන්නවා දුකම බදාගන්නෝ ඇත්තද බොරුද මේ දුක වැලඳගත්වේ අද විතරද්ද නෑ එක ජීවිතයද වැළඳ ගත්තේ අනමතක් ගෝ යම් භික්්කවේ සංසාරව පුබ්බා කෝටින පඤ්ල් මේ දුක වැළඳගන්න දැ කෙලවර නෑ කෙලවර මෙතනැයි න්න බැරිතරන් අනුභව කරමින් ආව ආයයාහි මත් දුක් අනු බව කරන ලෝකවලට යන්න තමයි අපේ මේ සැලසුම තියෙන්නේ. නිකං අපි නිකන් අමුතු අසරන වෙච්ච බවක් තේරන්න ඇත්්ද. අසරන වෙච්ච නිකං අමුතු අසරන ලැයි මේ හොඳහටින්වා. දටිවා මෙන්න ටික දවසක් ඇදදි ොස්සර මහත්තේ කියනව වකු ගඩුගේ සෞත්තු වෙලා එම කියන්න නඇදද. මෙන්න ටි දක් මේ හොදරඉන්න දොස්ර මහතේ චෙක් කල බලනො කියනවා ලේ වතුර වෙන ඇැගේ මොක්ද වෙන්නේ. මෙන්න හොදහටින්න මෙයා මෙයාට කොලස්ටෝල් වැඩි වෙලා තෙල් කාල තෙල් වැඩි වෙලා කියනනේ මෙන්න හොදහටින්න කියනවා මකක්ද බඩේ පිළිකාවක්. මේ හොදට ඇවිතිගෙන අන එක්නට අන්සයක් පණ නෑ නැත් දසරන එතකොට බලන්න මේ අසරණ කමින් ගොඩගන්න පුළුවන් බුදුරජාණන් වහසක ධර්මයට විසරමයි මේ කිසිදේක ටොටග හෙත්පතිවලට පුළුවන් ගඩටගන්න කසයි පැකට්‍රොල්ට පුුවන්ද කේන්ද්‍රරට පුළුවන්ද ප ොඩටගන්න දැන් ඔබට රාහු ලබල තියපන් පෝජාවක් අරහං බුදුගුවන් එක් මගේ හිරුගේ අපල දුර දුරුවේයිද. ක ලන්න මුලාවට පත් වූ අපි නැවත වැටෙන්නේ කුමට ද මුලාවට අපි මේ ඉන්නේ කලූුවර කාමරකට දාල වගේ කලුවර කාමරකට අප දැම් ොත් එේම අපටි මුකුත් පේෙනවාවද අපි ඔක්කොම තද කළුවර කාමරය කට දානෝ මොකුත් පේනවාද ඒවගේ තමයි අවිද්‍යාව නැමති අඳුරේ අතපත ගාන්න මත් තේරෙන්නේ අපිට අවිද්‍යාව නැමති අඳුරේ මේ අපි ඉන්නේ. අවිද්‍යාව නැමති අඳුරේ මුකුදම තේරෙන් නැතුව වාසයක ඒගේ තමයි අපේ මේ ජීවිතය අපි ගෙන යන්නේ. මේ අවිද්‍යාව නමති අඳුරේ අරගෙන අපික් එක්ගෙන යන්නේ කොහෙටද. සංසාරයට ආයි මත් අපි ඇරගෙන යන්නේ මේ සංසාරයේ නැත අපි එක්කගෙන යන්නේ මනුස්ස ලෝකෙටද දි්‍ය ලෝකෙට ද අපි එක්කන් යන්නේ බඹල්ල හටද අපි වැක්කයකහනිද සතරපාහිට අපි වැයික්ක ගෙන කැන්දගෙන යනවා. දැන් අද හොඳට රශ්නි දවසා රශ්නි අමාරුදන යද අමාරයි. එතකොට මේ වෙලාව අපේ ඥාති මැරිච්චායි නිරේ ඉන්නවා නිරේන්න තකොට ඒ ගොල්ලගේ රශ්ටික හොමද හිතාගෙන පුළුවන්ද වටින් කියන පුළන්ද ඒ රශ්නය තියමාරුව එද බල මේ රස්්නියත් අපට විඳෝග නමාරුණම් නිරේගට පසි කොම ්‍රශ්නයක් විඳන්න ඕරද එතර මේ ජීවිතයේ මේක තේරුම් අරගෙන මේ අපි සතරපාය උරුම කර ගත්ත සංසාර් ගමනකට වැටිලා හින්නවාගේ අපි තේරුම් අරගෙන බුදුරජාණන් වහසේගේ ධර්මය අපේ ජීවිතයට පුරුදු කර ගත්තොත් අපිට ලොකුවාසියක් ලොකු රැකවරණයක් ආරක්ෂාවක් අපේ ජීවිතල් තියනෙන නැත් තපින් වත්න්නේ කිසිම හාරක්ෂාවක් කිසිම රැකවරණයක් තෙරුවන් සරණ යෑමෙන් තොරව කිසි කෙනෙකුට ලෝකේ නෑ කිසි කෙනෙකුට නෑ. එතකොට අපි බුදුරජාන්ාන්සේ අවබෝධයෙන්ම සරණ ගල්ලා අවබෝධෙම සරණය ම කියෙන මොකක්ද අවබෝධෙම සරණ යනම කියල කියන්නේ ගුණ? ුදුරාසේ ගුණ තේරුම් අරගෙන බුදුරජාන්සර මෙන්න මේවැ මෙවැනි වූ අවබෝධයක් තිබුණා ඒ අවබෝධය සමානවනගෙන තුන් ලෝක ධාතුවේ කිසිම තැනක නෑ කියලා දැනගෙන සරණයනු ගුණ දැනගෙන සරණය යනෝ එක එතකොට බුදුරාෑ සරණයම් ඊළඟට ධර්මය සරණයනවා ුණ දැන ධර්මය තුළ මේ මේ ගුණ තියනවා මේ මේ ගුණ සවභහම යුක්තමදෙන ධර්මය සරණ යනවා ඊළඟට සංඝරත්්‍යය සරණයන මාර්ග පල්ලාබ සංගයා සාරිපුත් මහාමොක්ගල්ලාන මහරාතන ස අපි සංගය සරයය ඇය. මින්දු හරතන හස කාරටු මඟ පල්ලාබි සංය අද වනත් න්න සිල්ලතුන් ගුණවතු ඒ සංගයායටට අයිති අපි සංගේ හඳුර ගන්න ඕනේ ආර්යෂ්ඨාන්ගේ මාර්ග පුරුදු කරණයටක නවා සංග ඔන්නන සංග සරණ ගච්චාමකළ සංගයයා සරමයන ඔන්න තිත්සවරණ සරය බද්ධන් සරණ ච්චාම කි දුරා සරයනවා ඊළඟට ධම්ම සරණ ගච්චාමකල ධර්මය සරණයනු සංග සරණ ච්ාම කෙල ගපල්ලාබේ උතුම් සංග මගපල්ලාේ සංගය හරි කලබල නෑ. වෛරය බෙදන්නේ. කෝදය පලිගැනීම බෙදන්නේ. මෛත්‍රයේ බෙදවා. අනුකම්පාව ලෝකට බෙදවා. දැ මිහිදු ාරතන් වහස ඇ කිවද චදිිල්ල. රජවරුන් පලයේ පසේ කිවද. මිදු මාරතනය ගද කිවේ. ඉවස පන් සුගතියක් තියවා දුගතියක්ත් තියවා අපායන්න යකුසල්රන්න ප බෙදුවේවා. දුකක්තිය නො සමුදයයක් තින මෙන්න මහිදු මරතන් වහන්සේ බෙදුපුවා ඒ මිදු මහරතන්ස සැබෑයිම සංගයායට අයිත නිසා තමයි අදි මේ පොඩ්ක්කට ැනසීමල් ලබ නැත අපිත් ොයි ගොඩේන අපි ඔොක්කුම් එතකට මම කිව්වේ අපි සරණ යන්නේ බුදුරජාන්ස ගුණ දැනගෙන පළවෙෙන එක දෙවැනි එක ධරමය ගුණ දැනගෙන සංගයාගුණ මේකතය මූලික අපි අඩිතාලම මෙත් තෙරුවන් සරණ යෑමතය මූලික අඩි තෙරුවන් සරණ ගීප එක්කෙනෙක් තමයි තෙරුවන් සර ගීප එක්ෙන තමන්ගේ ජීවිත තුර තින දුක සංසිදවාගන්නම කද කරන්නේ. ඒ දුක සංසිින්දවාගන්න මකොති කරන්නේ බුදුරහසගේ ධර්මය පුරුදු කරනවා හිතට කොමට පුරුදු කරන්නේ. බුදුරහසක ධර්මය ඉගෙනගෙන තමන්ගේ හිතට යම් කිසි අකුසලයක් කෙනවාද ඒ ධර්මය පාවිච්චි කර 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 ඒ හිත කුතරන ොක කරන්නේ හිතට ඒක පෝෂණය කනවද අයින් කරනවා. අයිං කරනවා එට ඒ විදිට අයින් කරන්න ඕන අකුසල් ගොඩක් අපි හිතේ තියෙනවා ප්‍රධාන වශයෙන් ගො තියෙන තුුණක් ඒක තමයි එකක් රාගය රාගේයමකදද අකුසලයක් දේශය ඒමකදද අකුසලය මෝහය ඒමදද රාගය අුසලයක් දවේශය අකුසලයක් මෝහය අකුසලයක් රාගය කියලා කියන්නේ අපි සනසනය කදද අපි පුච්චනයකක්ද පුච්චනා කොයි වගේද පුච්චන්නේ ගින්නකට අහුනොත් යම් කෙනෙ පිච්චන්නේ යම් සේද ඒ වගේ මේ හිතකට රාග්‍ය ඇති වනාම ඒකෙනාව පුච්චලා දානුව. එද ස්තකට රාගයක් තුනට පස්ස ඒ ඒ අයින්කර ගන්න දන්න තරි කරකද වෙන්නේ ඒෙන ඒකෙම පිච්චිලා විනාසයට පවා ඊරට දේශය කියල කියන්නමකක්ද ඒකන් ගින්නක් අකුසලයක් දේශයක් කිතකට ඇති වුණා පස් සහනයදති අහනද අසාහනයක් තියෙන්නේ. බලිනවනි පරුස වචනින් බලනවා ඊළඟට නින්දා කරනවා දඩ මුගර වරගෙන රන්ඩු සරුල්ලට යනවා ඒව නෙද්ද. ඒළංඟට ජීවිත නැති කරගන්නවා මිනිමරාගන්නවා අනේ මොකද්දී දේශය නැමති? ගින්න හිතේ ඇවලුනාම ඒ සුභර්ත මැල්ලක් වෙන්න. ඒඟට මෝහය ගින්නක්. මුලාව ජීවිතයගෙන ඇත්ත නොදන්නකම ඇත්ත නොදන්නාකමත් එක්ක නේද මේ සම්පූර්ණම ලෝකයම මේ අබුදය තින්නේ. සන්ඩු සරුවල්, අපහාස, නින්දා, ගැරහිලි එක ටිකකිරීමම්, පලිගැනීම මේව තියනමකන් නිසාද. මෝහය නැමති ගින්න හිත්තොල ඇවිල් එන්න නිසා. දැඟඔට පේනෙද ලෝකයේ සමර රටවල්ල මිනිසු අල්ලලා පිරිස් මැ ටව් මැද අර චූටි අඟගල් දෙකේ තුනේ පිහි අරගෙන කෙක් කපන්නවාගේ කපනවා දැකල් නෙද්ද. ඇයිඒ මෝහය නැමති ගින්න ඇවුල්වට පස්සේ මුකුත් හොයාගන්න පුළුවන්ද බැරිද බෑ. ඇ අපේ සිතේ රාගය නැමති ගින්න තියවාද නැද්ද තියනවා දේශය නැමති ගින්න තියන මෝහය නැමති ගින්න තියනවා රාගය ගින්න තියෙනවා දේශගින්න තියෙනවා මොහගින්න තියනවා රාග දේශ මහ ගින්න නිවාන්න නම් මොකද කරන්න ඕනේ. බුදුරජාසගේ ධර්මය තමන්ගේ හිතට පුරුදු කරන්න ඕනේ ඒ ධර්මය සිහි කරන්න ඕනේ. දැන් ඔබට මං කියල් දෙන්නම් බුදුරජාසයේ කාලේ වැඩ සිටිය ගයාව ගය කල බුද්ධ ගයාාව බුදුා සම්බුද්ධතයට පත්තයට තැන ඒ ලඟබ තිබ ගයාශීර්සය කෙල් තැන ගයාශීසය කියන තැන මේ හරිපසිිද්දයි එක ප්‍රසිද්ධවෙන්න හේතුූ තමයි මේ දේවදත්ත භික්‍ෂුව ස්වාමන්හසේ අලුත පැවිූ ස්වාවින්නාසල පන්සියනවත් බුදුරජාණ වහන්සේ කියන්නේ අධර්මයක් මම යහපත් ධර්මය කියන්නේ මගේ ධර්මෙන් නිවන්දක් ඉන්න පුලුවන් කියලා පන්සිජනක් කඩාගෙන එක් ගෙන ගිය ගයා සේසයට. එනිසා එතන අවි ප්‍රසිද්ධයි අර මේ ද භික්ෂූ හසල පන්ස නමක් බදුරජන්ස විංකර දවදත්ත බික්ෂු අරගෙන ගියානි ඒනකට එතන තම මේ බුදුරහසි මෙැඳීම දේශාව කරන්නේ මේ ගයාසිෂේදී භික්ෂූන් නමුතල කියනු හරි ලස්සන කාරණාවක් මේ අපි ගැන කියන්නේ මකදද කියනෝ කියනෝ සබ්බම් භික්කවේ ආදිිත්තං ඒ කියන්නේ පිංවත් මහන්නෙන සෑම දෙයක්ම ගිනී ඇවිරිලා තියෙන්නේ ික්කවේ ආදිත්ත මොකද මහන ගිනිය විල්ලා තියෙන්නේ බල මොකද ගිිය විල්ලා තියෙන් කියලා චක්කුම් භික්කවේ ආදිිත්ත. ඇසර ගිනී ඇවිලිලා තියෙන්නේන්න රූප ආදිිත්තා රූපය ඇසර පෙන රූප තියන්නේ ඒවා ගිනී විලලා තියන්නේ චක් විං්ඥානන් ආදිිත්තාං ඒන්නේ ඇ රූපය ඇස රූප කොට එක දැනගන්න. එකග වි්ඥානය කියල එකට ඇසේ විඤ්ඥානය ආදිිත්තං එකන ගිනය විලිලා තියන්නේ චක්කු සම්පස්සු ආදිිත්තෝ ඇසයි රූපය විඤ්ඥාන තුන් එකතු වෙනවනේ ඒ ස්පර්සය ගිනය විලිලා තියෙන්නේ ඊළඟට යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදයිතං සුකංවා දුක්කන්වා අදුක්කම සුකංවා තම්පිිය ආදිිත්තං සේ ස්පාසි හට ගන්න ැප අපට සමහර රූප දැක්කාමකද නැසට හිසර සතුරක් කටගන්න සැපා සමහර රූප දැක්කම් ඇසට ඇස මුල්ලලා දුකක් කටගන්න සමහරඒව දැක්කට ගානක් ගානක් නෑ ඒවා ඒ ඇසේ ට ඇසේ ඉස්පසිෙන් හර ගන්න සැප්ප දුක උපේක්ෂාව කෙන මිදීම් තුනම ආදිිත්තා ගිනි ගන්නවා මොන ගින්නෙන්ද ගිනි ගන්න කියලාන ඇස රූප ඇසේ විඤ්ඥානය ඇසේ ඉස් පර්සය ඇේ ටගන්න සැපදුක් පේෙක්ෂ දික් විදිරීම් තුන මොනගින්දෙන්ද ගිනි ගන්නේ ඔන්න රාගය නැමති ගින්නේ ගිනිි ගන්නවා. ඇස ගිනි ගන්නේ මොද රාගේය නැමති ගින්නේ ගිනි ගන්නවා. දේශය නැමති ගින්නේෙන් ඇස ගිනි ගන්නවා. සමහර රූප දැක්කාම අපේ නිකාම් බලන හිතෙන් නැද්ද. දැන් හිත ඔකුල්ල පොලේ යනවා කරෙ හිතන මල්ලකු තොළුවිතියාගෙන පොලේගිල්ල නවා. එක්කෙනෙක් යනවා හැඩයි අංගර දංඟර පාමි යනවා දැන් යනකොට මල්ලත්තියන් ඔලුව තියාග නිකාම් ඔළුව බෙල්ල ඒ පතර හැරෙන් නැද්ද. හැරෝ මොකක්දේ හට ගත්තේ. රාගය ඒකෙන් අද උපදින්න පුළුවන් සතුට ඔයාගෙන යන්නේ ඒ මොකදද ඒක ගින්නා එත ඒක අපි පෙලන් නැද්ද ඇ යම් රූපය දක්කර පස්ේ අපිේ රූපි නොලැබ නොත් අපිට අපි දැවන්න නැද්ද. අපේ හිට කම්පාහවෙන්න නඇද්ද. ගිනි ගන්නවාගේකක්න්න නැද්ද. සමහරු තමන් කැමතිදේ ලබන්න කියලා. ගිහිල්ල තමන්ගේ ජීවිත නැති කරගන්න නැ්ද. සමහරුද කියන්නේ මට ාර්කනා වි්‍යවාාවේ වේවාේෙන්ද නැත්තමන් ජීවිත ැතිිකරගන්න ඒක්කද ගි එ? ගොල්ල හෙම මුකත් කරගත් ොලට ූනම එකට හම්බෙ නැදී. නීද සමහර එෙම ගෙනනවට පයින දෙන්නම කෝච්චටයි පණින්නේ. යා මූුණ. එතකොට ඒ මොකෙන්ද එාව ගිනි ගන්නේ. රාගය නැමති ගින්නෙන් ගිනිි ගන්නවා. ඇස ගිනි ගන්නවා ාගේය නැමති ගින්නෙන් රූපයත් ගිනි ගන්නවා රාගය නැමැති ගින්නේ ඇස වි්ඥානයත් ගිනි ගන්නවා ාගේ නැති ගන්නන්නේ ඒ නඟට ඇසේ ස්පර්සයන්. ිනිිගන්නවා ාග නැති ගන්නෙ ඇසේ හටගන සැපක්වේවා දුකක්කේවා උපේක්ෂාවක්කේවා රාග නැමැති ගින්න ගිනි ගන්නවා. ඊළඟට දේශයේ නැමති ගින්නේ ගිනි ගන්නවා මෝහේ නැමැති ගින්නෙන් ගිනිගන්නවා. ඉළඟට ජරා ඉපදීම නැමති ගන්නේ ග ඉපදීම බදුරස දරන ගික් කියනවා. මේ බදාගත්තට ඉපදීම කියන්නේ ගින්නක් කියනවා. ඇයි දන්න දවන මිදවිල්ලක් නෙමෙද තියන්නේ. දන්න දවසින නිදවිල්ලත්තිය නිපදීමනි. ඊනකට බුදුහන්කර ඉපදීමෙන් ජරාවට පත්වීමෙන් ගිනිි ගන්නවා කියද ජනාවට පත්ව නව කියෙ අපට සතුරත්ද. විශාල දුකක් ඊනඟට මරණය නෙමති ගින්න ගිනි ගන්නවා කියෙන ද මරණය කෙනෙ එකක් හිතර ැනුනොත්. අපි ගිනි ගන්න වගේකන්න ඇද බයත් ඇතික නීම කටගන්න ඇද අටට ගන්නවා. ඊනඟට සෝකෙන් එනිසා සෝක වෙන ඇස කියන්නේ සෝකය නැති ගින්නෙන් ගිනි ගන්න ඒළංඟට රූප විඤ්ඥානය අර්කහිප සියලු කාරණාවම ගිනි ගන්නවා සෝකයිෙන් ඒළඟට වැලපීමෙන් වැලපෙන්න්නේ ඒඟට දුක්්ද දොම්නසි දුකෙන් දොම්න්නසින් ොම්නස් ලන්න මානසිකයිනි මානසික දුකහට ගන්න. ඒළඟට සුසුම් හලන ඇතර මෙන්න මේ ගින්නෙන් ගිනි ගන්නවා මේ කිපු ගිනි ගොඩෙන් රාග ගින්නෙන් දවේශගින්නෙන්, මෝහගින්නෙන්, ඉපදීම නැමති ගින්නෙන්, ජරාවට පත්වීම නැමති ගින්නෙ, මරණය නැමති ගින්නෙන්, සෝකයේ නැමති ගින්නෙන්, වැලපීම නැමති ගින්නෙන්, දම් න්නස නැමති ගින්නෙන් සුසුම් හෙළීම නැමති ගින්නෙ අප සියලු දෙනා ගිනී අරගෙන තමයිමි ඉන්නේ. සිරු දෙනා ගිනී අරගෙන ඉන්නේ. එදකොට එහෙනම් අපි මේ මගේ මම, ගේ පැත්මයි කියලා අල්ලගෙන ඉන්නේ මගේ කියල දෙයක් තිබි රද මේ බදාගෙන තියෙන්නේ ගින්නත්ද. මේ බදාගෙන තියන්නේ මගේ කියලමකක්ද. ගින්නත්. ගින්නක් බදාගෙන කියන තියෙන්නේ. ඇස කියන්නේම කක්ද හෙනක්. ගින්නක් ඇසේ විඥානය ඇසේ ඉස්පස්සේ ඇසේ හටගන්න සැප දුක්ක පේක්ෂ විඳීම ඔක්කෝ මොවාද. ගින්නක් කියෙනවා. ඒනට බුදුරශ වදාලා. කන කියන්නේ ගින්නක් සෝතන් ආදිත්තාන කන කියනමදද. ඒක මේක තේරුම් ගන්න අපි බුදුරජාණස්ක ධරමය ධර්මය කල්පන කරන්න නැතම් අපට තේරන ගින්න කියලා නැහ. ඒම තේය න තරුණ මොකක්ද මේ ගින්නක් කියන්නේ ඇඒ කන නිසා අපිට හටගන්න රාගේ හටගන්න කනමුල්ලලා එකට ඒක ගින්න. ට එන සබ්ද මුල්ල ්‍රග හට ගන්න නේ දේශයාට ගන්නවා මෝහයායට ගන්නවා මේක මොකක්ද. ගින්නක්. ආයමත් කන උපදිනවා කියලෙ කර මොකක්ද. ගින්නක්. ඒළඟට ජරාවට පත්තිපකෙන ගින්නක්. මරණය ක කියන්නේ ගින්න අසෝක වැලපීමම් දුදුන්නසැන ගින්නක්. ඇත බුදුරන්ජන්න කනක කියන්න ගින්න ඇවෙනවා. ඒළඟට සබ්ද කනේ වි්ඥානය කනේ ඉස්පර්සය ස්පසි හට ගන්නා සැප දුක්කුපෙක් සැවිදීමකක්ද. ගින්නක්. මේ ගින්නෙන් දැවිදැවිඉන්නේ මේ කෙලවරක් නැති සසරේ මකන් නිසාද. මේ ඇසකණ නාසය දිවකය මනස අනිත්‍යූ හේතුූගෙන් හටගත්ත අනිත්‍යූ දේවල් ටිකක්ඒ අවබෝධ නොවීමෙන් තමයි නැවති නැවත මේ රාග දේශමෝහ ජරාවියාදිි මර නැමති ගින්න අපිට හටගන්නේ. ර බුදුරාසක ධර්මය අවබෝධ ක ලොත්යට පුුවන් ්‍රාග දේශ මෝ ජරාවියාධි වරණය මති ගිනිවලින් මකදද අපිට නිදහස් වෙන්න පුළුවන් එතකො බුදුරහන් දේශනා කරනවා ඇසගින්නක් ඇසරප රූපාදයක්ත් ගින්නක් අනගින්න්න අක් කන්ට යන බ්දාදයක් ගින්න නාසය ගින්නක් කිය න මකද ගිනි රාගගින්න දේශගින් මෝහගන්න ඉපදීම නැමති ගින්න අපිට කොච්චර අප පැතුුවත් අපිට අනේමාව උපදින්න එපා කිය අප නිදහසන පුළුවන්ද බෑ ඇයි ඒක අපි හේතු හැද නිසා ගැලවෙන්න ෑ එද හැබැයි ඒක ගින්න ඉපදීම කියල කියන්නේ දැබිත මේ කියන තේරුම්ගත් ඉපදීම කියන ගින්නඩා. එක තේරුම් ගත්තකීම ඒයා පතන අනේමාව ඉපදීමේ දස්සයවා නිදහසන පුලුවන්ද නිද බෑ නිදස්සනම කද කරන්න ඕනි බුදුරසගේ ධර්මයයා? ජීවිත සීල සමාධි ප්‍රඥාවසය ජීවිතයේ පුරුදු කරන්න ඕනි. සීල සමාධි ප්‍රඥාවශසෙන් ජීවිතය පුරුදු කළතයයට පේනවා පුරුදු කරන්න පුරුදු කරන්න බුදුරැන්සි වදාල කාරණාව සත්‍යය යිනේ. මකද සත්‍යය ඇසින් කරන්නේ ගින්නක් උපද්දොල දෙනය කනේ. කනිින් කරන්නේ ගින්නක් උපද්දොල දෙනය කනේ නාසය කරන්නේ ගින්නක් උපද්දරදනයනේ දිවෙන් කරන්නේ ගින්නක් උපද්දරලදනයනේ කයින් කරන්නේ ගින්නක් උපද්ද රදනයන මනසින් කරන්නේ ගින්නක් උපද්දරදනයකනේ කියලා. එතකොට බුදුරාංශේ දේශනා කරන්නේ ඇස කණ නාසයදිව කය මනස කියන එක මොකක් විදිර බලන්න කියලාද. ගිනියඇවලු ගත්ත දෙයක් විදිර බලන්න දෙයක් බලන්න කියන. තැන් ගිනියවිල ගත්ත දෙයක් අපි ආදනෙන් බදග නොද කියලා. ගිනිකොඩත් යෙන අප ගිල බදාාගන්න වාෝදේ. ඇයිඒ බදාගන්න නැත්තේ ඒකට අප පිච්චෙන නිසා. එතද බුදුරන්සිිගැන ඇසත්වී වගේ කියනවා අපි පුච්චලාදානකයකය කරන්නේ. කන නාසය දිව කය මනස ඉට රූප සබ්ද ගඳසුවන්ද රස පහස ඉට ඇසේවිඤ්ඥානය කනේවි්ඥානය නාසේවිඤ්ඥානය දිවේවි්ඥානය කයවිඤ්ඥානය මනසේ විඤ්ඥානය මකදද එක ගින්නක් දැන්හෙනවහි බදාගනීමම කක්ද ගින්නක් බදාගෙන ඉන්නන්නේ හැබැයි පින්වාති මේ කාර මේක තේරුම් ගන්න තියෙන්නේ අ එකට අප කියන්නේ යෝනිසු මනිසිකාර යෝනිසු මනසකාර කියම කක්ද නුවනිින් විමසලා එනේ විමසසාා බලන්න නි මොකක්ද ඇයි මේට ගින්න කියන්නේ තමාව පුච්චන නිසා කෙලෙස්වලින් කෙලෙස්වලින් තමන්ට ඇති කරන්න මොකක්ද විශාල අසානයක් පීඩාවක් ඇති කරන්න ඒකයි ගින්නක් කියන්නේ ඊළඟට දැංගපට මතකද බුදුරණ ස කාලේ දැන් එක භික්‍ෂුණයක් මේ පින්ඩ පාති කරගන්න මේ කුටියට වැඩිය මේ භික්ෂුනයට වහ වැටල හිටියා මේ භික්ෂු හරි ලස්සන කෙනෙ රූපන් අත් ඒකාන්තින් හරිම ලස්සනයි භික්ෂුිය ගෙන ත හිතා හිට පිරිමි පිමියක් හිත හිතා ඉදලා නොත් මේ භික්ෂුනය ත කෙලෙස් නෑ කිසි දෙකට ඇලීම මේකෙන ගි මොකුත් රගන්නත්නෑ දේශ ගන්නත් නෑ මහ ගෙන මකුත්නෑ ර මේ භික්ෂුුණය පින්ට පාතික හිල්ලා ඒවර වෙලා මහන්සේයට ඇැක වේලාන්න වලදන්නේ නමට දායටතර පිට පාති වැඩලා මහන්සිර පාත්‍රි පැත්තිකින්තිර පෝඩ්ඩක් ඇගේ මහන්සේ යන්න මේ දිගා වෙලා හිටිය අ අර අර තරුණ කියෙනා පින්ට පාති කිීප් වෙලාව අර කාමයට සිංගල කුටියයට ඉංගලා ඇඳයට හිටිය ඇඳයට ඉඳලා දැ ාර්තය රගනමති ගන්න අර භික්‍ෂුණක රූප දකිද්ද මොකද වෙන්නේ මේයාගේ රාගේ නමති ගින්න ඇවුලුනා මේ භික්ෂුට පැන් පැල්ල කිව්වා පිගත් පුරසය මම අරහත් භික්‍ෂනිියක් ඔබ වෙනසෙන් එපා ඔබ ගින්නක් වෙලා ගත්තව වගේ ඔබට වෙන්න ඔබ මෙැතිින් අයින් වෙන්නකි කකිවට කියනදේ ඇහුවේ නෑ භික්‍ෂුුණ බුද් කරගන්න පැුණ මේ පුරුසයා මේ භික්‍ෂුුණය දූෂණය කළ. දූෂනය කලා පමනයි. ඇඳ බහින් වනේ මහපුලවින් ගිනි ජාලාවක්. ඇවිල්ලම කෙලම් ඇදගෙන ගියා නිරයට. දැක්කනේ හිත ඇති වුුණා රාගෙනමති ගින්න භික්‍ෂුනය දූෂනය කලා. එත්කොට ංචි සතුටක් හොයාගෙන ගින්නකට පැන්න. නිරෙෙන් ඇවිල්ල ගිනි දැල් මොව අරගෙන ගියා. කවුද උප්පලවන්න භික්‍ෂුුණය. දැන් ඒ පුරුසය රාගය නවති ගින්න සුලු මොහොතකට ඒ දැකපු රූපේ මුල්කරගෙන ඇතිවිච්ච රාගය නවති ගින්නෙන්. ගිනිගත්තනේ හිත එතකොට ඒ අට වස් නිරෙන් ගිනි දැල් ඇවිල්ල ඇදගෙන ගියා දැන්කොහදිය නිර. විනාඩි පහක සතුටක් කොයාගෙන. නිරි දහයක සුළු කාලෙක තතුරක් කොයාගෙනකි හිල්ලලා තාමත් නිරේ උපල වන්න භික්‍ෂටිමොකුත්තු වන්නේ නෑ ඇයි එතුම සරීරයයක් තැල්ල හි හිතන්. එතුම ශරීරෙන කිසි ඇැලීමක් හැබැයි එතුමිය පිරිනුවන් පාවදාලා. එතකොට කුණු ශරීරයක් නිසා රාගෙ උපද්දවාගත්තර මනුස්සය කෙලීම ගියා කොහෙටද නිරයට. දැන් නිරේ තාමත් පිච්චි පිච්චි ඇති ඔන්නේ. රගනැමති ගින්නෙන් ගිනි ගත්ත හැටි ැක්කනද දැකන රාගනමති ගින්නෙන් ගිනි ගත හැටි දේශනමති ගින්නත් එහෙම තමයි. දේශනමති ගින්න ීත හටගත්ත හම හට ගැනමක් මුල්ලලා දේශනමති ගින්න එක්ක ඇස මුල්ලලා කන මුල්ලලා නාසය මුල්ලලා දවමුල්ලලා කයමුල්ලලා නස මුල්ලලා රප මුල්ල සබර සැරන රූපය නිසා කට න සබ්්‍යය නිසා දසේ දැන ගඳ සුදක් නිසා දිවර ැන්න රසයක් නිසා කර දැන්න පහක් නිසා මානස රමක් නි. එ මේකක් නිසටම ගින්න හට ගන්න. දේශය හැකි ගත්තත් එහෙම තමයි. දේශය හටගත්ත ඒ විදිහටම දේශය විසින් අපි පුච්චලා දද අපි හිතන් අපි තරහ ඇතිනම් නේද. අපි කියන්නන මොකද කියල ම ගනෑ කරන්න ොන ොක්ද කිය මතගනෑ ඔක්කො මත කලා යන්න එද. ඔක්කෝ මවුල්ලලා යන. ඇයිඒ දේශයමති ගින්න එක පිච්චිලා යනවා. හ කියනට හරි යාමාර තේරුම්ගන්න හ තරම් ගන්න ුදුරාශක ධර්මයා විග්‍රහ කර බලන්න ඕොන දකට දේශයක්කාවම රාගයක්කාම යම්පමානයකර තියරෙනවා එයි මුලාව කියනකාවම මෝහෙ කියන ගින් ඇවිෙන කොට හොයන්න බ මත් වුණාවගේ මෝහෙනමති ගින්නාවට පස්ස අපිව ම නිදිම තක්කාවත් එ වෙන ඕනේ නිදිමතක්කාව කල හිතන් නිකන් කරකිෙන හග ඇද ඇයි කිහි දෙයක් වැටහෙන කයබරයි ඇස් පිල්ලංවා දනවා කට යරවා කිබුල කටාරන්න වගේ න ඊළඟට කයාමාරයි ඇයි ඒ වගේ ඒක ඒකම සුළුව එකක් මෝහෙ ටන බරපතල එකක් ඒ ෝහෙම අපි කත්ත ඒකත් නත් මෝහෙක නිටට බරපතලෙක් හොයා ගන්න බෑ උොත් පොට ඒ මෝහේ නැති ගින්න නුත් අපි ඇවිලෙනවා එතකොට ආයමත් තව ගින්නත් යනෙන ඉපදීම නැමති ගින්න නොත් අපි දැන් අපි මේ යි ඉපදීම ැලවිලා ෑ එපදීම ඇති ගින්න ගින ඇවිල දැම් මේ හිටියට මේ ජීවිතයේ ුදුරජුන්ගේ ධර්මය පුදු කරී නැතුව ඔය කෑගහග යනනේ කට්ටියටම කට්ටය ගනම බලා ගැනී කටපලල් කල අපි කතා කරන්න පුළුවන්ගුණනාා කියල එපමරින් ශේෂ්ට වෙන්නෑ අපිඋනත් සාමාන්‍යෙන් කෙනෙක් ලොකුවට පිරිසක් මැද මාධ්‍යෙක හයුෙන් කෑගල හඬනා කල කෑගහ අප හිතන්නමකක් දෙයා සැබෑම සැබෑම වීරෙක් සබැම වීරවන්තක ලබ හිදන්නේ ඒ හොඳයි මෝඩයන්ට ෝදියන්ට පට ොර ගනක් විතරයි. බුද්ධිමත් කෙනෙක්ගේ සවභාවේ මේ කට පලාල් කල කතා කරන්න උනා කෙනෙ ක නේ මේ දැන් එඒම කතා කලාවගැේ පිටව ේවා එය විඳවන්න ගියම විඳවන්න ගාම කොහද විඳවන්න වෙන්නේ බොහෝ අය නිරේ බොහෝ අය ප්‍රේත ලෝකේ බොහෝ අය සතුන් අතර එතකොට අපි මේ ඉන්න එතකුට අපි ඉන්නත් ආයමත් ඉපදීම නැමති ගින්නට අහු වෙලාඇ මේ ජීවිතය මේ ගෙන නිවාගන කල්පන ක නැත් ආයිමත් රාග දේශ මහනැති ගිනිවලින් ගිනි ගන්නවා ඉපදීම නැමති ගින්න අයිමක් ගිනිිගන්නවා ජර ජරාවට පත්වීම නැති ගින්නක් වයිසරයන ව කේස්්්‍රිති නොන ඇස් නොපිෙනය නො කංගහෙෙන්න්න තුයන්නවා දට්ටික හැලෙනෝ හම මොකද රැලිවැටනවා අතපය වාරු නැතිවෙන මොකන්ද මේක අපි ඇ සතුටක්ද නෑ ගින්නක් ඇවිද ගන්න බේ වයසර යාමතති වාරයියුණුත් වාරිය වුණුත ත්රා ගොඩි කකූතිකනවාගේ ගින්න බෑ කෑම කැවට දරෝගන්න බෑ මකදද මේ සතුරද්ද මේක නෑ ගින්නක් ජරාව කැනමකද හෙනම් ගින්නක්. ඒලඟට ඉපදීම ගින්න ජරාවගෙන මරණය ගින්නක් මරණයට පත්වීම කැනම කදද. ගින්නක් ඇ මරණයෙන කැහුම් පසේ සතුරා ධාට ගන්න පිේතර යදද බයක්න්නේ ඉතින් ගින්න ගිනි ගන්න වගේ තමයි ඊළඟට නොේහෙක් සෝක වැලපීන දුක් දොන්නස් මානසික කොච්චරපි දුක් කියෙන වෙලාවල් තියෙනවාද. කායක අප අත කොච්ච දුක් කියන මේක මොකක්ද ගින්නක්. ඇස, කන, නාසය, දිව, කය මනස කියන මේ සියල්ලම මේ කියපු ගිනිවලින් ගිනි ගන්නවා. රූප ඇසර පේන රූප සබ්ද ගඳසුවන්ද. රස්ස පහස. තට සිතන අරමුණු ගිනිවලින් මේ කියන ගිනිවලින් රාග දේශ මෝහ ජරාවි්‍යාදි මරන්න සෝක වැලපීමනති ගින්නේ ගිනි ගන්නවා ඇතු මේ ගිනි ගන්න හි දන්නවනක් දන්න කියෙන මොකදද කරන්න ඕනි. දැනගත්තොත් එක ශේෂ්චයි ඇය දැනගත්ත යාර් තේන මේ ප්‍රශන කවදාවත් මේ විදිර ඉවරවෙන්නේ දැ බලන මේ සමාජයේතිය අර්බුද හට හටවල් අතර ති න අර්බුද දේපන ලෝක අරබුද අපි දන්න ද අර්බුදනේ. ඇයි මෙිහින් හරියට පහස කරනවා හරි යටට පහස කරනවා හෙන්මට මඩ ගහනුව මෙහින් යට මඩ ගහනවා මේක ඔයි පින්වතුම් උපන්න දවසේ ඔබ ඔප පින්ග තුර ඉපර ඉපදිර තේර දවහිමක් තිබුුණ නැද්ද. ඒ කාල දේශ පහන ලෝක හිටපයි බලන්න අ අරයට මෙයා මඩ ගනවායා අරය මඩ ගහනවා අරය වැදදි කලා කියෙන මම හොඳයි කියෙන ක්කො මැලගී නැද ඒකළ මැල්ලගේමකද දේශගින්නටම යට වෙලා ගින්නට යට වෙලා මෝහ ගින්නටම යට වෙලා බුදු කෙනෙක්ගේ ධර්මය නැත්තං මේ වර්තමාන ඉන්නයටත් මේක වෙන්න නැත්ද. අපිට ධර්මය නැත්තං අපිටත් මේ ගිනිිටික විතර ඉතුරවෙන්න ඇයි අපි ආයිමත් පතන්නේ ඉපදීම නිදහස් වේවා කියලද ආයිමත් ඇස කර නාසේදවකයි නද ලබේවා කියලද අපි පතන ආයිමත් අපිට ගින්න ලැබේවා කියලන්නේ දැ ඔපින්වතුන් වනත් ඒකාලි පතන්න ද. අේ ඔත් ඔයාම මාගේ මට වේවා ලැබේවා දෙැන්න පතන් නැතුවේ ඒ කාලේ දැන්න හඳට පෙම්බත්වෙලා එපාවෙලා දෙක අප ඔවුදු පණ ැට ගත කලා හරි අමාරුව ඉනි සමාරකයන අනේ මැරෙන්න්න නේ මොකක්ද මේ කරුණුමේ ඒම කියන්න ඇද කියනවා ඇයිඒ හෙම්බත්වෙලා එතකට එතකොට මොකන්ද එතකොට ඒ කාලේ අප පැතුවාද ගින්න පැතු ඔබම මට ලැබේවා මේ දරුවම ලැබේ මොකද දෙ යපතන්නේ ගින්නක් පතනවා එහිට කොට ආයිමල් ලැබනම කක්ද. ගින්නක් ලැබෙන්න්නේ එතර මේ අපි බදාගෙනන්නේ ඇස්ස කන්න නාේදකයි මටත දැන් අපි ආසයිද නැද මේ වෙදදි. ආසයි දැන් ඔගොල බනාහල දැන් අපේතුම යනවා කියලා යනකොට කියනවා ඔගලනොට කියනවා අනේ අර උන්දලාටිකර බස්සක යන හැටි කුණු ඇසකුත් තියාගෙන කියල පහරි බයින මේ ඔගොල හන්දිියක දැ මතක්කවේ ධනී ටමකෝ ගින්නට යබනින්නේ. කියලා මතක්කේද ඔක්කොම නවතර ඩිවා දර්බයින්නක් එකෙන. අඩිබයි ච්චමල තඩි බායි අනේ මට මේ පසකිමත් මේ කටක් ගාගනි කළ ගහයි ඇයි ඇ අප එචතර අපි ඇසට ඇ අපි ඇලිල ඉන්න එහම වෙයිද නැද්දවෙයි ද ඔගල කන ඔයගල කණ පෙන්ලා කෙන ැති බෑම කන්න කිව සතුරක් දට ගන දුකක්ද දුකාක් කට ගැන්නේ ඊටසට අනේ ඔයාගේ හැටි කබර හම කිය කියන මක්කේ ද සතුරක් කටගැනීද නෑ බණ හෝදටම එක කාරය මතකර දන බනිින් ඕන තරම් ස න රම් බන්න කරට ඕන තරම් බයින්න මේ එක ගින්නක්න්නේ මේ ගින්නක් වගේ අනිත්‍යක ම බදාගෙනන්න එක හතුරහට ගතත් හරි. සාමාන්‍ය සතුරක් කටගන්නේ සාමා්‍ය හැතුර කටගන්නවාද නෑ ඇයි බලවත් ලෙස මේ ඇස මගේ මම මගේ පැවැත්මයි කියලා බදාගෙන ඉන්න වැලඳගෙන ඉන්නේ. ඉතින් බුදුරාශේ අවබෝධ කලා සතවයන්ට ඒ මේ නොයේක් දුක්්‍රීඩාවට පත්. මේ නිදහසෙන් ැරි ොකක් නිසාද. ඇසකණනාසේ දිවකය මනස කියන නැමති ආයතන හය ගින්නකින් යම් හානි අදද කරන්නේ ඒ විදර මේ සත්‍යයාට එක කරන්නවා මේකද මම කියන කන්නමන මේ කවුද කියන්නේ තුන් ලෝකයේම අවබෝධ කරපු සියල්ල දන්නා සියල්ල දකිනා.තුන් ෝ අවබෝධයෙන් පරතරට පත් ගෞතමනම් වූ අරහත් සම්මා සම්බුදුරජාස දේශනා කරන්නේ ම කියනෙ කියන්නන්නේේ මක්ද ඇස ගන්නාක්. කනගින්නක් නාසය ගින්නක් දිවගින්නක් කයගන්න මනසගින්න ගින්න කිය යම් හානියක්ද කරන්නේ ඒවගේ මයි මේ යසක නාසේ දීකය මනසින් කරන්නේ කිය කවු දේශනා කර. මේක අපට තේරෙන් ඇැති පින් ත් අපි ඇසේ පදිංච වෙලඉන්න නිසා. ඇසේ පදිංච වෙලා ඉන්න නිසා තමයි. ඇස එකන්නේ දැ අපි හිටම අපි දන්න දා තන් යම්කි කෑමට පුරදුදලා හිටියය කියලා ඇද කෙනෙක් න කෑම කන්න බව වි යන අප හිතකමැතිේදකයින් කරන්න කැතිවේ. ඇයි අපේ හිතේ කෑමට හැබැහි වෙලා පුරුදු වෙලා. එකට කෙනෙක්වතේ කෑම අයිං කලධානිකවත් අපඒ පාට කැමති වෙන්නේ. ඇහි චචර අපේ කෑමට රාස්කර ඒවගේ තමයි බුදුරහන්සකෙන ඇස ගින්නක් කනගින්නක් නාසේගින්නක් දිවගින්නක් අයගින්නක් මනසව ගින්නක් වගේ රූප සබ්ද ගන්ධ ර පහ මන අරමුණු ගින්නක් වගේ කිව්වට අපි එක පාට වැටහෙන්වද. එක පට වැටහෙෙන් ඇයිඒ අපි ඇස තුළ ඉන්නේ ඇසේ පදිංච වෙලා ඉන්නේ දන්නා දවශයහිදන් මේ ජීවිතෙත්. දන්න කෙලවරක සසරෙත් මේ හයම බදාගෙන හිටියම් මගේ මම මගේ පැවැත්මයි. අද හොඳයි මම මගේ මගේ පැවැත්මයිකට ඉන්න පාට හරි පුළුවන්ද කු ගඩුක දිය වෙනවා මගේ වකු ගඩු දෙ දියවෙන්න එපා කෙල තියා ගැන පුළුවන්ද. පුතුමයේ බුදුරහක ධර්මය මේ බදුරහක ධර්මය දන්නත්න් අපටි අපි කොහෙදනෙ. අපි චුට්ටක් කරේ මේග හි පැදිීමක්කර අපි තියෙනවන්නේ? අන මේ අනිත්්‍ය දේවල් නේද මේ අනිත්්‍ය ගින්නක් වගේ දේව දැකට මේ කිව්ම සකකෙන් නෑන මේ ගැන නේ මේ බුදුරහ දශ කරන බොරුවක් කියලට පහිතුනවද නෑ අප හිතනවා අපි අවබෝධ කරන්න දුස්කර වුුණත් අනේ භාගතුනාසය වදාරය ඇත්තක් මහි ඇත්තක්මයිකල තේරෙන් නඇත්්ද හිතෙන් ඇැත්ද අනේ මේ දැන් අප මේ අපේ දැම්ම මේ ජීවිතේ මේ ටිකක් අපි යම්පමණකට නුවනින් කල්පන කල අපි තේරෙන් ඇද ඇසින් අපි ඇති කර ගින්නක්යි කිය. තිි කරන්න ගින්නක්මයි නසේ දිවෙන් කයිම් නසිහ තින ගින්නක්මයි රගදේශමෝ ඇවි කළලා අපේ පුච්චලදාන්න නැද්ද. එත බලන්න මේ බුදුරාස්ක ධර්මයේ නැත්තම් පින්වත් අපි ඔහේ කාල බීල ඉඳල මැල්ල ගීල කෙලිම්මය සතරපායි කෞද සතරපා ගැයට පස කියන්නේ මේ ඔ බාස කළේ දුකකටයි මේ ගින්නකටයි යාස කලයට කවුද කියන්නේ කෙන කන්නවද කල්පගන්නන් විඳවන්න ඕ ඒ ඇතින් ඔය පින්වතු පින්වන්ත නැද්ද පින්වතයි. වාන්තයි දැන් අපි මේ දවස් දෙක තුනකට කලින් අපේ මහම වනා භාවනාසපුයේ මේ සාහවත්ීයන දඹදිව බද්ධගයාාව ආසන්නේ නේ රංජර ගගාසබඩ ඒස්වා අපේ තරුණ ස්වාමින්නාසෙනම කවුදු දැන් හතා අටකට කලින් වැඩම කරලා ඒ අ විිහාර ප්‍රාන්ථේකරක කියන අතිසයන් මේ මිනිස්සු විදිර දුක දැක්ම කන්න නෑ ඇඳුම් නෑ වතුරුව එකක් නෑ ඉළඟට පානකාලට ගින්න රස්්නයට මැරෙන සීතකාල්ට සීතලෙන් මැරනු ඒ මිනිස්ස කර අනුම්පාවෙන් අපේ පිවත් ලොක්ස්වාවින්හසේඒ බුද්ධගයාවේ බුදුුවනකි ලසුවක් පහිටව පිහිටෝල ඒ අසබෝට අපේ ස්වාවින්ාසරමක් පදිංචි කළ ඉති නිශ්වාන්සේ හරීජයට මහන්ස වෙලා කෑමක් නෑ හරි දුස්කර මේ සීතල බඩකින්න පිපාසය ඔක්කොම දරාගන්න ඒ අහිංසක දරුවන්ට අහිංසක මිනිස්සු වෙනවෙන් සේවයක් කර හිටිය වුදුහයක් කතක් දැන් සතියක රිතර කලින් උන්හස කහවුන කියන එක හැදුණු හැදිලා සතියයි අපවත් වුණ. අෞුදු තිස් දෙකයි වයස. එතට බලන්න ඒ මිනිස්සුන්ට ඒ අර්ථ ඒ තරුණ පුංචිලාමයි. අම්මලා හින්දු දැ බෞද්න ස්වාමිනාහසර පින් ිද්ද වන්න ලොකු හසර පිසිිද වෙන. උන්හසේ මලකඳ ළඟ ඒ දේහය ළඟ පුංචිලාමයි. එතනින් යන්නේ නෑ. එක බදාගෙන එතන වැට්ටීලා අඩනෝ. ඇයි ඒ මිනිස්සුන බුදුරාසික ධර්ම කියා දෙන්න හිටපු එක්ෙන එකම අමාරුවෙන් දු දුස්කරතා විඳගෙන හිටපු ආශමතුන් වහන්සේ දැන් දවස් දේට කලින් අපවත් වන. ම කදපත්වන හේතුවක් ගොර දෙක සෞත් වන. අක්මාව සෞත් වන ඒපදුන සත්ත්‍ය අර්තියරද පිසරණ. එතර බලන්න ඒ මිනිස්ු අන්න්නව මිසු අසරන වන පිතුර ගේයක්න පි හමර ලකා අපේ මහ ලංකාවකත්තු අප මහම ස පහතරරිස් පක්කතරතියෙනවා ඒක අපි ධර්මය කියල දෙනවා. අපි කියල දෙන්නේ අර පක්ෂරග හිල්ල චන්දදන්න ඒව කියන්න අපියෝන අපි කියන්නේ රාගේ නමති ගින්න නිවාගන්න මේ රාගගේ නමති ගන්න ඇවිලනකම මේ අරබුද ංසි දෙන්නේ දේශේ නමති ගින්න දම වේකන මේද. මහේ නමති ගින්න නිවාගන්න මේක ගින්නක් කියල තේරුම්ගන්න. දැම් බල ඒස්වාමල සිතපු නැති වෙලාවක ඒස්වාමන්නස ජා රය නවති ගින්න ගිනි ගති නැද. අර අආසරණ මිනිස්සු අසරණ වුණා. එතකොට අපිටත් ඔ එන්නට පත්වන වෙනවයිෙන් සපින් අත්ති අපි මේ ආසකරමින් ගින්න රාග නැවති ගින්නට දේශේ නැවති ගින්නට මෝහේ නැවති ගින්නට ඉපදීම නැමති ගින්නට ජරාව නැමති ගින්නට මරණය නැවති ගින්නට සෝකය වැලපීම දුකදොම් නස නැති ගින්න තමයි අපි මේ බදාගෙන ඉන්නේ ඇස කන නාසේ දිවකය මනස කියලා. එතු ඇසහන ආසේදකය මනසැති ගින්න අපිේ දැම් බදාගනි න්න. මේක බුදුරජාස්ගේ ධර්මය අවබෝධ කරගන්න අපි මේක නිදහසන කල්පනා නොකලොත් මේ ගින්න ඇවල කිවරවෙන්නේ. නෑ ඒනිු සින්ව අපට සුළු කලයි තියෙන්නේ. අපේ ජීවිතවලට ධර්මය කියන්න අපටි සුළු කලයි තියෙන්නේ දැම කාලේ අවසානයි. තිං ඔ පිඟඳතුන් තේරම් ගන්න අපි මේ ආස කල්ල තියෙන්නේ ගින්නක් වගේ දුකටයි. මේ ගින්න නැමති දුකෙන් අපි නිහස් නොවුනොත් නැවත නැවත මේ ගින්නෙන් අපි පිච්චනවා ඒෙ අපිට මේ ඇසකණනාසේදිවකය මනසද. රූප සබ්ද ගන්ද රස පහස අරමුණවාදී මේ සියල්ල ගින්නක් ලෙස වැටහේවා. මේ දුකෙන් එතර වෙන්න අප හැම දෙනාටම ගෞතම බුදු සසුනේම වාසනාව ලැබෙත්වා. සාදු සාදු. Sá,